න්න එකතුන යුත්තිහාරවි භංගෝ. ගැල්ලපෙන්න නොගැලපෙන බව දැක්වීමේ යුක්තිය තුළින් ධර්මය වෙතට ගෙනයාම බෙදා දැක්වීමයි. එහිදී යුක්තිහාරයනු කුමක්ද. සියලු දහසේ වැදෑරුම් හාරයන් වෙත ගෙනයාමයි. මෙය යුක්තිහාරයයි. මෙම යුක්තිහාරය කුමක් යොදයිද. සතර මහා අපදේශ යොදයි. එනම්? බුදුරජුන්ගේ වචනය ලෙස පෙන්වීම හෙවත් බුද්ධාපදේශයය. සංඝයාගේ වචනය ලෙස පෙන්වීම හෙවත්, සංගාපදේශය. බොහෝ ස්තවිරවරුන්ගේ වචනය ලෙස පෙන්වීම හෙවත්, සම්බහුලත් තේරාපදේශය. එක් තේර නමකගේ වචනය ලෙස පෙන්වීම හෙවත්, ඒකත් තේරාපදේශයය, සතර මහා අපදේශයනු මේවාය. මේ සතර මහා අපදේශයන් තුළ, ශාස්තෘූ ශාසන ලෙස කියවෙන, ඒ ඒ පද ව්‍යන්ජනයෝ සූත්‍රෙයි බා බැලිය යුත්තාහ. විනෙහිලා සැසන්දිී යුත්තාහ. ධර්මතාවයට තුළට ලංකොට බැලිය යුත්තාහය. කවර සූත්‍රයක ඇතුළත්කොට බැලිය යුත්තාහුද යත් චතුරාර්ය සත්‍යයෙහිය. කවර විනේක දමා ගළපා බැලිය යුත්තාහුද යත් රාගේ නැසීමෙහිය. දවේශය නැසීමේහිය. මෝහය නැසීමේහිය. කවර ධර්මතාවක් තුළට ලංකොට බැලිය යුත්තාහුදයත් පටික්්ච සමප්පාදයෙහිය. ඉදින් ඒ සත්‍රමහා අපදේශයන් තුළ ශාස්තෘූ ශාසනය තුළ කියවෙන ඒ පදවියන්ජනයෝ චතුරාර්ය සත්‍යයෙහි බැසගනිත් නම්, රාග දවේශආදිි කෙලෙස් නැසීම හා සැසඳෙත් නම්, ටිච්ච සමපාද ධර්මතාවට විරුද්ධ නොවත්නම් මෙසේ ඒ පදව්‍යංජනයන්ගෙන් කාමාදි ආශ්‍රවයෝ හට නොගනිති. සතරමහා අපදේශයන් තුළින් යම්යම් අර්ථයක් යෙදෙ ද යම්යම් කරුණකින් යෙදෙ ද යම්යම් පරිද්දෙන් යෙදෙයිද ඒ ඒ අර්ථය ගතයුත්තය. ප්‍රශ්නයක් ඇසූ කල්ලහි පද කීයකින් යුතු ප්‍රශ්නයක් දැයි ප්‍රශ්නයේ ඇති පදගණන සම්පූර්ණයෙන් ඇතුළත් කරගත යුත්තේය විම සය යුත්තය ඉදින් සියලු පදයන්ගෙන් ප්‍රකාශවන්නේ එක් අර්ථයක් නම් එහි තිබෙන්නේ එක් ප්‍රශ්නයකි එසේම පද සතරකින් ප්‍රකාශවන්නේ එක් අර්ථයක් නම් එහි තිබින්නේත් එක් ප්‍රශ්නයකි. එසේම එකපදයකින් ප්‍රකාශවන්නේ එක් අර්ථයක් නම් එහි තිබින්නේත් ප්‍රශ්නයකි හොඳින් පීක්ෂාකොට බැලීමෙන් මෙසේ තේරුම් ගත යුත්තේය කිම මේ ධර්මයෝ නොයෙක් අර්ථ ඇත්තාහුද නොයෙක් ව්‍යංජන ඇත්තාහුද එසේ නැතිනම් මේ ධර්මයන්ගේ ඇත්තේ එක් අර්ථයක් ද නොයෙක් ව්‍යංජන ඇති බව පමණක් ද ඒ එබාධු දෙයක්දයක් යම් පරිදි ඒ දෙවයාා භාග්‍යවතුන් වහන්සේගේෙන් ප්‍රශ්නයක් අසයි කේනස් සුබ්භාතෝ ලෝකෝ කේනස්සු පරිවාරතු කේන සල්ලේන ඕතින්නෝ කිස්සදූපායිතෝ සදාති දේවතා සංයුත්තය අබ්භාත සූත්‍රය හැම කල්ලී ලෝකසත්‍යයා නසනු ලබන්නේ කවුරු විසින්ද. හැම කල්ලි ඔහුව වෙලාගෙන ඇත්තේෙක් කුමකින්ද හැමකල්ලි ඔවු තුළ ඇනී ඇත්තේ කවරහුලකින්ද. හැමකල්ලි ඔහු දවන ලද්දේ කුමකින්ද. මේ ප්‍රශ්නහි සතර පදයක් අසන ලදි. ඒවා ප්‍රශ්න වසයෙන් තුනකි. එය දැනගන්නෙක් කෙසේද. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවයාගේ ප්‍රශ්නය මෙසේ විසඳන සේක. මච්චුනාභාහතෝ ලෝකෝ, ජරාය පරිවාරතෝ, තන්හා සල්ලේන ඕතින්නෝ, ඉච්චාදූපායිතෝ සදාති දේවතා සංයුත්තය අබ්භාත සූත්‍රය. හැමකල්ලි ලෝකසත්වයා නසනු ලබන්නේ මරණය විසින්ය. හැමකල්ලි ඔහුව වෙලාගෙන තිබෙන්නේ ජරාවෙනි. හැමකල්ලි ඔහු තුළ ඇනී ඇත්තේ. ස්නාව නම්පුුලිින්ය හැම කල්ලී ඔහු ආසාවෙන් දැවේ. එසේ පෙන්වා වදාල විසඳම මේ සඳහන් වන ජරාවත් මරණයත් යන දෙක හේතු පලදහමින් හටගත් දෙයක ඇති සංකත ලක්ෂණයෝය පවතින දේ තුළ වෙනස්වීම ජරවෙේ තිබේ. මරණ යනු විනාසවීමයි. එහි ජරාවෙහිත් මරණෙහිත් ර්ථ වසේ නොයෙක් ප්‍රකාර වෙයි ඒ මක්මිසාදයක්ත් මවු කුසෙහි සිටි අයත් මැරී ඇති ඔහු ජරාවට පත්වවෝ නොවෙති දෙවියන්ගේද මරණය ඇත්තේ ඔවුන්ගේ සරීරයත් නොදිරති කලකට නමුත් ජරාවට පිඩියම් කරන්නට හැක්කේමය ඒත් ඉර්දිමතුන්ගේ ඉර්දිවිෂයෙන් තොරව මරණයට පිළියම් කරන්නට නොහැක්කේය යම් කරුණක් වනාහි ඔහු තුළ හැමකල්හි ඇනී ඇත්තේ තෘෂ්නාව නම් හුලිින්ය. යනුවෙන් වදාලසෙක්. බීතරාගීහුත් ජරාවට පත්වී යන්නාහු මරණයට පත්වන්නාහු දිස්වෙති. ඉදින් ජරාමරණ යම්සේ ඇත්තේද ඒ අයුරින් තෘෂ්ණාවත් තිබුණේ නම්, එසේ ඇතිකල්ලි සියලු දෙනා තරුණ අවස්ථාවේම තෘෂ්නාවෙන් දුරුවන්නාහුය. යම්සේ තෘෂ්නාව දුක උපදවන හේතුෝ වන්නේද එසෙයිම් ජරා මරණයක් දුක උපද වන්නේය. තෘෂ්නාව දුක් නූපද වන්නේ නම් ජරා මරණ දුක් නූපදවන්නේය දුක උපදවන්නේ තෘස්්නාවයි. යම්සේ තෘෂ්ණාව නිවන් මග නූපදවයිද. එසයින්ම්ම ජරාවත් මරණයක් නිවන් මග නූපදවයි. අන්‍යෝන්නේ කරුණුවලින් විමසයුත්තේ මේ යුක්තියනෙ. ඉදිං යුක්තියට නැගූදේ අර්ථවසෙන් වෙනස්ව පෙනෙේ නම් වියන්ජන වසයනුත් විමසයුත්තය. හුල යනුවෙනුත් දවයි යනුවෙනුත් ඇති ව්‍යන්ජනය අර්ථවසයෙන් වෙනසකට නොයේදේ. තන්නාව තුළින් යමෙකුගේ අදහස සම්පූර්ණ නොවන කල්ලී, වෛර බැඳගන්නා කරුණු නවේ තුළ ක්‍රෝධයක් බද්ධ වෛරයක් උපදී. මේ යුක්තිය තුළින් ජරාවේත්, මරණයත්, තන්හාාවේත් අර්ථවසයෙන් වෙනසක් ඇත. තවද භාග්‍යවතුන් වහන්සේ විසින් ආසාව යනුවෙනුත් තෘෂ්ණාව යනුවෙනුත් නම් දෙකකින් යමක් ගැන වදාාරණ ලද්දේද, භාග්‍යවතුන් වහන්සේ විසින් බාහිරවස්තුන් අරමුණුකොට ආසාව තන්නහා වසයෙන් නම් දෙකකින් වදාන ලද්දේය. සියලු තන්හාවම සිත දීගිය කරුණෙහි බැසගැනීම් වසෙන් එක් ලක්ෂණයකි. නමුත් උපාධානහෙවත් එයට දැඩීව ග්‍රහණයවීම් වසයෙන් එකිනෙකට වෙනස් නම් ලබයි. දරවලින් හටගන්නා ගින්න දරගින්නය. තනරොඩුවලින් හටගන්නා ගින්න තෘුණ ගින්නය. නීපතුරුවලින් හටගන්නා ගින්න නීගින්නය. වියලි ගොමෝලින් හටගන්නා ගින්න ගොමගින්නය. දහ්‍යාවලින් හටගන්නා ගින්න දහයියාගින්නය. කුණුරොඩුවලින් හටගන්නා ගින්න කුණුරොඩු ගින්නේ. නමුත් හැම ගින්නක්ම දැඩි උණුසුම් බව ලක්සනය කොට ඇත්තේමය. මේ අයුරින් ැ තෘෂ්නාවක්ම සිත ඇදීගිය කරුණෙහි බැසගැසිම් වශයෙන් එත් ලක්ෂණයකි. එසේ නමුත් අරමුණුවලට හසුවීම් වසෙන් එකන එකට වෙනස්සු නම්වලින් වධාරණ ලද්දේය. අරමුණුවලට කැමැතිෙහින් ඉච්චා යනුවෙනුත් අරමුණුවලට අධිකව ලොල් බවහේතුවෙන් තෘෂ්ණාව යනුවෙනුත් සිත ඇදීගිය අරමුණ තමා තුළ ඇනනු හුලක් බඳුහෙයින් උුල යනුවෙනුත් සිත ඇදීගිය අරමුණ නිසා තමා දාහයට පත්වනෙහෙයින් දැවීම යනුවෙනුත්, වේගවත් සැඩපහර ඇති නදියකට හසුුවී ගසාගෙන යන බඳුහෙයින්, නදිය යනුවෙනුත් ආධ්‍යාත්මික බාහිරවසෙන් තෘෂ්ණාව පැතිරී යනහෙයින් විසත්තිකා යනුවෙනුත් තමාව තෙත්කරවා එයට බඳවාගන්නහෙයින් ස්නේහ යනුවෙනුත්, සසර පුරා වෙහෙස උපදවනහෙයින් බෙහෙස යුවෙනොත් තමාව හාත් පස වෙලා ගන්නාහෙයි වැල යනුවෙනුත් මමය මාගේය කියා වැරදි ලෙස ගන්නාහෙයි මං්ඥනා යන්ුවෙනොත් තමා කොතෙක් දුර ගියත් ආසා කළ දේටම සිට බැඳී ඇතිහෙයින් බන්ධන යන්ුවෙනුත් සිත ඇදීගිය දේම අනාගතෙහෙත් කැමතිවනහෙයින් ආශා යනුවෙනොත් සිතඇදීද තමා අයත් කරගන්නාතුරු අපහසුවෙන් සිටිනෙහෙන් පිපාස යනුවෙනුත් සිත ඇදීගියදේ සතුටින් පිළිගන්නාහෙයි අභි නන්දනා යනුවෙනුත් එකින් එකට වෙනස් වූ නම්වලින් මේ තෘෂ්ණාව පිළිබඳෝ වදාාරන ලද්දේය එහෙත් සෑම තෘෂ්ණාවක්ම තමා තුළට බැසෑගැනීම ලක්ෂණ කොට ඇතිහෙයින් එක් ලක්ෂණයකින් යුක්තය. යන්සේ සමාන අර්ථඇති වචනයෙන් වධාරන ලද්දේද ආසාපිපාසා්ච අභිනන්දනාච, අනේක ධාතුසු සරා පති ්ටිතා. අන්‍යාන මූලප්ප බවා පජප්පිතා, සබ්භාමයා භ්‍යන්ති කතා සමූලකාති. යළියලිත් එයම ලබනු කැමැතිවූ ආසාවත් තමා ආසා කළදේ ලබාගන්නාතුරු අපහසුවෙන් සිටින පිපාසයත් සිට ඇදීගියදේ සතුටින් පිළිගන්නා අභිනන්දනාවත් ඇස්කන් ආදී අනේක ධාත ස්වභාවේ පැතිරී පිහිටි අවිද්‍යාමූලයෙන් උපන්, මුල් සහිත වූ සියලු තෘෂ්ණාවෝ මාවිසින් නැති කරන ලද්දාහ. මේ ආශා ආදිය තෘෂ්ණාවට සමාන අර්ථ ඇති වචන වෙයි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක්ද තිස්සයනි. රූපය කෙරෙහි රාගය නැතිනො වූ, කැමැත්ත නැතින වූ, ප්‍රේමය නැතිනො වූ, පවිපාසය නැතිනො වූ දැවිල්ල නැතිනො වූ තෘෂ්ණාව නැතිනොූ කෙනෙකුට එම රූපයේ විපර්යාසයට පත්වීම නිසා වෙනත් ස්වභාවයට පත්වීම නිසා සෝක වැලපීම් දුක්. දොන්නස් සුසුම්හෙලීම් ආදිය උපදිනවානේද. එසේ ස්වාමීණ. එසේම විඳීම කෙරෙහි පෙරසේ. සංඥාව කෙරෙහි පෙරසේ. සංස්කාරය කෙරෙහි පෙරසේ. විඤ්ඥානය කෙරෙහි රාගේය නැතිනොවූ, කැමැත්ත නැතිනො වූ, ප්‍රේමය නැතිනො වූ, විපාසය නැතිනො වූ දැවිල්ල නැතිනොවූ තෘෂ්ණාව නැතිනො වූ කෙනෙකුට විඤ්ඥානයේ විපර්යාශයට පත්වීම නිසා වෙනත් ස්වභාවයට පත්වීම නිසා සෝකය වැලපීම් දුක් දොම්න්නත් සුසුම්හෙලීම් ආදිය උපදිනවා නේද එසේ ස්වාමීනි ඉතා යහපති ඉතා යහපති තිස්සයනි තිස්සයනි රාගේ නැතින වූ කෙනෙකුට සංස්කාරයම් පිළිබඳව යම් පරිදි සිදුවයි නම් ඒ එසේම සිදුවේ මේ තෘෂ්ණාවට සමාන අර්ථ ඇති වචනයි එ මේ අයුරංයෙදෙයි. දුකවටා ඇති සියල්ල කාම තෘෂ්නා සංස්කාරියෝ මුල්කොට ඇත්තාහ යන කරණයෙදෙයි. නමුත් කලකිරීම හෙවත් අවබෝධයෙන්ම එපාවීම වටා ඇති සියල්ල කාම තෘෂ්නාවට අදාළදේ මුල්කොට ඇත්තේ යැයි කිව්වොත් එනොයදේ. මේ යුක්තිය අනුසාරයෙන් එකින එක කරුණවලින් විමසයුත්තය. එය එසේමය. භාග්‍යවතුන් වහන්සේ රාගගතිගුණඇති, රාගචරිත පුද්ගලයාට අසුභ භාවනාව දෙසන සේක. භාග්‍යවතුන් වහන්සේ දවේශ ගතිගුණ ඇති ද්වේශචරිත පුද්ගලයාට මෙත්තා භාවනාව දෙසන සේක. භාග්‍යවතුන් වහන්සේ මුලාවන ගතිගුණඇති මෝහ චරිතයාට, පටිච්ච සමුප්පාදය දෙසන සේක. ඉතින් භාග්‍යවතුන් වහන්සේ රාගචරිත ඇති පුද්ගලයාට මෙත්තා චේතෝ විමුක්තිය දෙසන සේක් නම්, සැපවූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීම හෝ, සැපවූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කිරීම හෝ විදර්ශනාව මුල් අන්ගේකොට කෙලෙස් ප්‍රහීන කිරීම හෝ දෙසන සේක් නම් එම දේශනාව අදාළ ඉලක්කයට නොයදෙයි. මෙසේ රාගේයට අනුරූප වූ, යම්කිසි ප්‍රහාණයක්, දවේශයට අනුරූප වූ, යම්කිසි ප්‍රහාණයක්, මෝහට අනුරූප වූ, යම්කිසි ප්‍රහාණයක් ඇත්නම් එසියල්ල ධර්මය කරා ගෙන යන විමසීම නම් වූ විචේහාරය විමසා, යම්තාක් ඥානයාගේ භූමිය ඇද්ද එට ගැලපේද, යන්න යුක්තිහාරයෙන් යෙදී යුත්තේය. මෛත්‍රී විහරණයෙන් සිටින්නහුගේ සිත දවේශයවිසින් යටකොට සිටින්නේය. යන දෙසුම නොයදේ. ඔහු තුළ ද්වේශය ප්‍රහානයට නැසීමට යයි යන දෙසුම යෙදෙ. කරුණා විහරණයෙන් සිටින්නහුගේ සිත හිංසාවිසින් යටකොට සිටින්නේ යන දෙසුම නොයෙද. ඔහු තුළ හිංසාව ප්‍රහානයට, නැසීමට යැයි යන දෙසුම යෙදේ. මුදිතා වියරණයෙන් සිටින්නහුගේ සිට අරතය විසින් යටකොට සිටින්නේ යන දෙසුම නොයේදී. ඔහු තුළ අරථය ප්‍රහානයට නැසීමට යයි යන දෙසුම යෙදේ. උපේක්ෂා විහරණයෙන් සිටින්නහුගේ සිත රාගයවිසින් යටකොට සිටින්නේ යන දෙසුම නොයද. ඔහු තුළ රාගේ ප්‍රහානයට නැසීමට යයි යන දෙසුම යෙදේ. නිමිති රහිත විහරණයෙන් සිටින්නහුට ප්‍රහාණය වූ ඒ ඒ නිමිත්ත සමඟ නිමිති අනුව පවතින විඤ්ඥානයක් ඇත්තේ යන දෙසුම නොයද. ප්‍රහාණය වූ නිමිත්ත නැතිවී යයි යන දෙසුම යෙදේ. මම වෙමි යන හැඟීම නැති වූයේය. මේ මම වෙමී පංචු පාදානස්කන්දෙහි කිසිවක් නොදකිමි. එසේ නමුත් මම කවුද කොහොම පවතිම්ද යන සැකිත්. මේ කසේද කෙසේද යන සැකහුල මාගේ සිත වෙලාගෙන සිටින්නේ යන දෙසුම නොයද. විචිකිච්චාවහෙවත් කෙසේද යන සැකහුල ප්‍රහානේහෙවත් නැසීමට යන දෙසුම යෙදේ. තවත් කරුණකි. පළමේනි දිහානයට සමවැදී සිටින්නවුට කාමරාග ව්‍යාපාදෝ දියුණුව පිණසන් පවතින්න. පලවෙනි දිහාානට සමවැදී සිටින්නහුට කාමරාග ව්‍යාපාදෝ, දියුණුව පිණිස පවතිනාහ යන දෙසුම නොයදේ. පිරිහීම පිණිස පවතින්නහ යන දෙසුම යෙදේ. කාමාදී විතරක රහිත වූ සංඥා මෙනෙහෙකිරීම්, පිරිහීම පිණිස පවතිනාහ යන දෙසුම නොයදී. දියුණුව පිණිස පවතිනාහ යන දෙසුම යෙදේ. දෙවෙනි දිහානට සමවැදී සිටින්නහුට විතර්ක විචාරයෙන්යුතු සංඥා මෙනෙහිකිරීම්, දෙවුණුව පිණිස පවතින්නහ යන දෙසුම නොයද. පිරිහීම පිණිස පවතින්නහ යන දෙසුම යෙදේ. උපේක්ෂා සැපෙන්යුත් සං්ඥා මෙෙහිකිරීම්, පිරිහිම් පිණිස පවතින්න්නහ යන දෙසුම නොයදේ. දෙවුණුව පිණිස පවතින්නාහ යන දෙසුම යෙදේ. තුන්වෙනි ධ්‍යානයට සමවැදී සිටින්නහුට ප්‍රීති සැපෙන්යුත් සං්ඥා මෙනෙහිකිරීම්, දියුණුව පිණිස පවතිනාහ යන දෙසුම නොයදෙයි. පිරහීම පිණිස පවතිනාහ යන දෙසුම යෙදයි. උපේක්ෂාවෙන් යුතු පිරිසිුදු සිහියෙන් යුතු සං්ඥා මෙනෙහෙ කිරීීමම්, පිරිහීම පිණිස පවතිනාහ යන දෙසුම නොයදෙයි. දියුණුව පිණිස පවතිනාහ යන දෙසුම යෙදේ. සිව්වැනි ඉදිහානයට සමයදී සිටින්නහුට උපේක්ෂා සැපයෙන් යුතු සංඥා මෙනෙහෙ කිරීම, දියුණුව පිණිස පවතින්නහ යන දෙසුම නොයදේ. පිරිහීම පිණිස පවතින්නහ යන දෙසුම යෙදේ. ආකා සංඥායතන සහගත සං්ඥා මෙනෙහහි කිරීම්, පිරිහිම් පිණිස පවතින්නහ යන දෙසුම නොයදේ. දියුණෝ පිණිස පවතිනාහ යන දෙසුම යෙදේ. ආකා සංඥායතනයට සමවැදි සිටින්නහුට රූප සහගත සංඥා මෙනෙහි කිරීම දියුණුව පිණිස පවතින්නහ, යන්න දෙසුම නොයදේ. පිරිහීම පිණිස පවතින්නාහ යන දෙසුම යෙදෙයි. විඤ්ඥානංඥායතන සාගත සං්ඥා මෙනෙහෙහි කිරීම්, පිරිහීම පිණිස පවතින්නහ යන දෙසුම නොයදේ. දියුණුව පිණිස පවතිනාහ යන දෙසුම යෙදේ. විං්ඥානං්ඥායතනයට සමවැදී සිටින්නහුට ආකා සං්ඥායතන සහගත සං්ඥා මෙනෙහෙ කිරීම, දියුණුව පිණිස පවතිනාහ යන දෙසුම නොයදේ. පිරිහීම පිණිස පවතින්නහ යන දෙසුම යෙදේ. ආකංචංඥායතන සහගත සංඥ්ඥා මෙනෙහෙකිරහිම්, පිරිහීම පිණිස පවතිනාහ යන දෙසුම නොයදේ. දියුණුව පිණිස පවතිනාහ යන දෙසුම යෙදේ. ආකංචඥායතනයට සමයදී සිටින්නහුට වි්ඥාණංඥායතන සහගත සං්ඥා මෙනෙහෙ කිරීම, දියුණුව පිණිස පවතින්නහ යන දෙසුම නොයදේ. පිරහීම පිණිස පවතිනාහ යන දෙසුම යෙදේ. නේව සංඥා නා සංඥායතන සහගත සංඥා මෙනෙහෙ කිරීම්, පිරීම පිණිස පවතිනාහ යන දෙසුම නොයදේ. දියුණෝ පිණිස පවතිනාහ යන දෙසුම යෙදේ. නේව සංඥා නා සංඥ්‍යායතනට සමවැදී සිටින්නහුට ආකිං්චංඥායතන සහගත සංඥා මෙනෙහෙ කිරීම, දියුණුව පිණිස පවතින්නාහ යන දෙසුම නොයදයි. පිරහීම පිණිස පවතින්නාහ යන දෙසුම යෙදේ. සංඥා වින්දීම්, නිරුද්ධ වන ස්වභාවෙන් යුක්ත සංඥා මෙනෙහි කිරීම්, පිරහීම පිණිස පවතින්නාහ යන දෙසුම නොයදේ. දියුණුව පිණිස පවතින්නාහ යන දෙසුම යෙදේ. සමාධී සමාපත්්‍යයේ දක්ෂභාවය පිණිස හොඳින් පුරුද්දු කළ සිත, සං්ඥාවේදයිත නිරෝධ සමාපත්්‍යය පිණිස, අධිෂ්ථානයට නතුවන ස්වභාවයක් නැතැයි යන දෙසුම නොයදෙයි. සමාධි සමාපත්්‍යයේ දක්ෂභාව පිණිස හොඳින් පුරුදු කළ සිත, සංඥාවේදයිත නිරෝධ සමාපත්්‍යය පිණස, අධිෂ්ඨානයට නතුවන ස්වභාවයක් ඇතැයි යන දෙසුම යෙදෙයි. මෙපරිදදෙන් සියල්ලු නවාංග ශාස්තෘ, ශාසන, සූත්‍රයන් ධර්මය යම්සේද. විනේ යම්සේද, ශාස්තෘ ශාසනය යම්සේද. මුළුමනිින්ම ධර්මය කරා ගෙන යන විමස්සීම් නම් විචයහාරයෙන් විමසා යෙදන්න නොයදෙන බව යුක්තිහාරයෙන් යෙද යුත්තය. එනිසාවෙන් ආයුෂමත් මහාකච්ඡායන තෙරනෝ ධර්මය කරා ගෙර න සියලු හාරයන්ගේ යම් භූම්යක් ඇදද, ඒ හාරයන්ට අරමුණුවන දෙයක් ඇදද යන ගාතා වදාළහ. නියුත්තෝ යුත්තිහාරෝ යුත්තිහාරය යොදන ලද